පසුගිය දෙවනදා ගලේබල තඹුල්ල මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේ උදෑසන සිදු වූ රියානතුරකින් එකම පවුලේ 4 දෙනෙකු මියගොස් තිබුණා. ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක ගැටීමෙන් සිදු වූ මෙම මාරක අනුරුත්‍රින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ මව, පියා සහ පුතා, දියණිය යන සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුළු රටක් කම්පනයට සිදු වූ මෙම මාර්ග රියානතුරේ මියගිය පුතා සහ දියණියගේ සහ මාපිය යුවළගේ දේහයන් ඊයේ 3 වනදා දහවල් අත්නගල්ල පෙදෙසට ගෙන ආවේ දහසක් සංඛ්‍යාත අසල්වාසීන්ගේ මෙත්වලට කඳුළු එක් කරමින්. කිසිවකුත් නොසිතූ මොහොතක මෙලොවින් සමුගත් එකම පවුලේ සිද්දෙනාගේ මාරක අනතුර ගැන පුවත්පතක පළවු සටහනක් තමයි මේ දැක්වෙන්නේ. පෙරේදා දෙවෙන්දා අලුයම ගලේවල ප්‍රදේශයේදී මෙසේ අවසන් ගමන්ගේ එකම පවුලේ සාමාජිකයන් වූ අත්තනගල්ල වෙළගෙදර දෙව්මිනි නිවසේ පදිංචි WUA රණසිංහ, ජයලත් නිල්මිනි, ඩිලන්ත ශෙහාන්, උමේෂා දෙව්මිනි යන පිරිසයි. අක්බෝපුර උපන් රණසිංහ යුද හමුදාවේ සේවය කරද්දී වේයන්ගොඩදී දැන හඳුනාගත් රඹුක්කන යුතයක වූ නිල්මිනි හා දිවි ගමන් ඇරඹුවේ කාගේත් ආශිර්වාදය මැදයි. ගොවිතැනින් දෙකරක්කත් පවුලේ ආරක්ෂකයා වූයේද මේ පොතුයි. දෙවසරක් යුද හමුදාවේ සේවය කර එන්නවත් වූ රණසිංහ විදේශගත වූයේද බිරිඳ සමගයි. වරින් වර වසර ගණනාවක් එහි සේවය කර අතමිට සරු කරගත් රණසිංහ දරු මල්ලන් සහ වෙළගෙදර ප්‍රදේශයේ සිය දිවිය ගත කරන්නට තෝරාගත්තේ තම ව්‍යාපාරය වැඩිදියුණු කර ගැනීම පිණිසයි. අත්නගල්ලේ සුළුවෙන් පටන්ගත් තිරරෙදි නිපදවීම දිනෙන් දින දියුණුවට පත්වෙද්දී එහි ශාඛාවක් තම උපන් ගම වූ කන්තලේ ප්‍රදේශයේද පිහිට වූ රණසිංහ තවකෙක් LPTA ආරම්භ කළේ අනාගතයේ සරු කරගන්නා අදහසින්. එම ව්‍යාපාර පවත්වාගෙන යාම සහෝදරයන්ට බාර කර හෙතම වරින් වර එහි යමින් එමින් සියල්ල නොපිරෙහෙලා ඉටු කරනු ලැබුවේ මහා කළමනාකාරීත්වයක් පෙන්නුම් කරමින්. පසුගිය 30 දා රණසිංහ මහතා සිය බිරිඳ, ලොකු පුතා සහ එකම දියණිය සමග කන්තලේ බලා පිටත් වූවා. වෙනදා මේ ගමන වන වෑන්රිය අබලන් වීම නිසා එදා ගමනට යොදාගත්තේ ළඟදී මිලදොගත් ත්‍රිරෝද රථයයි. වෙන දිනවල කන්තලේ යෑමට දැඩි රුචියක් දක්වන දියණිය මෙදා ගමන පිටත් වීමට පෙර දෙවතාවක්ම රියෙන් බැස සාලේ පුටු සැටියේ නිදාගත්තේ සිදුවෙන්නට නියමිත වින්නැහියේ පෙරමගු සලකුණු දන්නෝමී බව මේ ගමනේ යෙදුණු පුතුන් දෙදෙනා සහ කතා කළ කතා බහේදී දැනගන්නට ලැබී තිබෙනවා. මමත් පියත් අයියන්ඩියත් එකම නැගණියත් අහිමි වී සිටින දෙහිවසුරන් වන සජිත් සිතාර සහ අයාන් හිරන්ත නිවසේ සාලේ තැන්පත් කර ඇති දේහයන් අභියස කල් ගැවන්නේ සිදු වූ කිසිවක් තවමත් සිතා ගන්නට නැහැ වූ ශෝකයෙන්. නිට්ටඹුව ප්‍රදේශයේ වඩාත් ප්‍රචලිත සංගීත කණ්ඩායමක නියාමක ගායන ශිල්පියා ලෙස කටයුතු කළේ මේ ගමනෙන් දැයට අමු වූ ලොකු පුතුයි. පුතුගේ සංගීත දිවි ඔපවත් කිරීමේ අරමුණෙන් පියාත් මවත් මැයි මාස 5 වනදා කන්තලේ සැණකෙළියක් පැවැත්වීමට සූදානම් කර සිටි නිසා මේ ගමනේදී ඒ සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට ඕන් පියවර ගත්තා. තවදුරටත් කන්තලේදී පැවැත්වෙන පොලිස් අවුරුදු ප්‍රසංගයේ ගීත ගැයීමේ අවස්ථාවද මේ පුතුට ලබා ගැනීමට මේ ගමනින් අවස්ථාව සැලසුණා. මේ ගමනේ සියලු දෙනා අතහැර ගිය දියණිය වල්පොල කටු විදුහලේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නියා. ඇය ගුරුවරුන් මෙන් සහෝදර සිසුන්ගේ නිවස පිරී ගියේ සිදු වූයේ එකසේ දැනුණු නිසාවෙන්. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ click කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.